සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ දුවේපතේ අද මේ ලස්සන දවසේ මම ඔබව අරගෙන යන්නට යන ගීතාවලියේ දාවිත් රජතුමා විශේෂයෙන්ම අපේ ජීවිතවලට දීපු ලස්සන දායාදයක් වෙත දාවිත් රජතුමා ගීතාවලියේ 34 පස්වෙනි වටන්තියේ කියනවා ලස්සන දෙයක් මෙන්න මෙහෙම වගේ දෙයක් इतुमान देश बालाड़ना प्रीतियन बबलेंडे येरो, उन्वान से दिया बलागनी ने किना, ऐसे देखा हार कट गाने तो, उन्वान से दिया आम बलागनी ने किना, निरंतरे म प्रीतियन बबलेंडे ये कियला, ये वक्ते में कियना, ओहु के मुहुने खबदावत लज्जाबिन अंदरु नवाने ये, ओहु के मुहुने खबदावत लज्जाबिन अंदरु नवाने ये किला कियना ප්‍රීතියෙන් බබලෙන්නේ ලැජ්ජාවෙන් කවදාකවත් ලැජ්ජාව ඒ ජීවිතේ ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මෙන්න මේ දේ තුල ලොකු බැරෑරුම් අපේ ජීවිතේ එදිනෙදා ජීවිතේට අත්‍යවශ්‍ය කරුණු කාරණාවක් තියෙනවා අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ තමයි විශේෂයෙන්ම උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට අපිට ඒ උන්වහන්සේ දිහා බලාගෙන ඉන්නකොට අපේ මූලික ප්‍රීතියක් ලැබෙනවා නම් ඒ කියන්නේ 24 hours focus our focus is on Jesus වෙන කිසිම දෙයකට අපි focus කරලා හරියන්නේ නැහැ අම්මිට අධ්‍යයනයේ ව්‍යාපාර වැඩ කටයුතු කරන්නට ඕනි පෞල් ජීවිතේ ගත කරන්නට ඕනි ධර්ම බලන්නට ඕනි ගමන් බිමන් යන්නට මේ මොනව කරත් අපේ focus එක අපි නිරන්තරයෙන්ම ජේසු ඉස්සරහින් තියාගෙන තමයි උන්වහන්සේ දෙස ඇස් යොමාගෙන තමයි ඒ ඉතුරු හැම දෙයක්ම කරන්නේ ඉතින් එතකොට එහෙම කරනකොට අපේ මුහුණ ප්‍රීතියෙන් බැබිනවා මොකද උන්වහන්සේ අපිට පුදුම ආකාර දීප්තියක් අපේ මුහුණට දෙන්නට යනවා ඒක ඒ දීප්තිය කවදාවත් සෙලෝනික කර ගිහිල්ලා එහෙමත් නැත්නම් මේ කප් එකක් කරලා එහෙමත් නැත්නම් ෆේෂල් එකක් කරලා දැන් අද කාල ඉස්සර නම් කාන්තා පාර්ශ්ව විතරනේ ෆේෂල් කරන්නේ අද හැමෝම කරනවානේ අම්මේ තාත්තේ දේපතේ ඉතින් ඒක නිසා මේ මොනව කළත් ඒ මුහුණ දීප්තියෙන් බැබලෙන්නට ඒ ඒක ඇතුළාන්තින්ම එන දෙයක් නිකන් తాවකාලික දෙයක් කරන්නට පුළුවන් අපිට. නමුත් අම්මේ තාත්තේ දේපතේ අර හරිය ලස්සනයි. ඒක ඇතුළාන්තින්ම එන්නේ. ඇතුළෙන් ඒක එනකොට එළිය ඇතුළට එනකොට මුහුණට පුදුමාකාර සිරියාවක් එනවා. අධ්‍යාත්මිකව පිරිපුන් වෙච්ච අයගේ මුණ දිහා බලාගෙන ඉතියට අපිට කවදාවත් වෙහෙස දැනෙන්නේ නැහැ. මහන්සිය දැනෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. අධ්‍යාත්මිකත්වය ජීවිතය තුළ ගැඹුරු කරගන්න ස්වාමින් වහන්සේත් එක්ක ගමනක් යන්න 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 මොකද වෙන්නේ අම්මේ තාත්තේ දුවේ පුතේ මුහුණට ලොකු සිරියාවක් එන්නට පටන් ගන්නවා. ඒ මුහුණ සුදු ස්වාමින් වහන්සේ බැබලෙන්නට සලස්සනවා. ඒක අපිට විස්තර කරන්න බැහැ ඒ දීප්තිය. එතකොට මේ මුහුණවල දිහා බලාගෙන ඉන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අද දවසේදී ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමින් වහන්සේ අප්පා තාත්තා අපිට පුරුදු වුණ ආකාරයට අපි අපේ ඇතුළාන්තය පවිත්‍ර කරගමු. අපේ අඳුරු තැන්වලට අපි අවශ්‍ය කරන ඒ සර්විස් එක කරගමු. ඒ වගේම කොමිසමකට යන්නට ඕන නම් අපි කොමිසමකට යමු. ගිහිල්ලා කියලා අපේ ජීවිතේට අත්‍යවශ්‍ය කරුණු කාරණා සුදු ස්වාමින් වහන්සේ තුල උන්වහන්සේ තුල පරදරන්නට පරදායිතාවයෙන් පිරිච්ච ජීවිතය බවට පත් කරගන්නට අපි උදේ රෑ හවා නිරන්තරම වෙහෙස වෙමු. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ එතකොට අපේ මූණ දීප්තියෙන් බැබලේවි. එතකොට හැම අපිව මුණ ගැහෙන හැම කෙනාටම අපේ ජීවිතේට කිට්ටු වෙන හැම කෙනාටම අපි දිහා බලාගෙන ඉන්නට ආශාවක් ඇති වෙයි. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මම අද දවසේදී ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට අධ්‍යාත්මිකයෙන් පිරිපුන් වෙලා ඔබේ මූණ තුල ඒ දීප්තිය ලෝකෙටම ගලාගෙන යන්නට සලස්සන්නට ඔබට හැකි වෙන්නට කියලා ඒ සඳහා අවශ්‍ය කරන සුද්ධ ස්වාමීන් වහන්සේගේ වර ප්‍රසාදය අද හෙට හැමදාම ලැබෙන්නට කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට ජේසුගේ පිහිටයි.